බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදී ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් ඔබට කාරණා තුනයි යොමු කරන්න. මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කාරණා තුන තමයි පළවෙනි කාරණේ සද්ධාව, දෙවෙනි කාරණේ මේ පළවෙනි කාරණේ සද්ධාව, දෙවෙනි කාරණේ වීර්‍ය, තුන්වෙනි කාරණේ හිරියොත. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ඔබට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ සම්පත මේ සද්ධාවයි වීර්‍යයි හිරියොතක් කියන කාරණේයි. අපි හිතන්නේ නරකයි ඊට වඩා දෙයක් අපිට ඕනේ කියලා. මොන බුදුරජාණන් වහන්සේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන තැන අපි ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් සද්ධාවයි වීර්‍යයි හිරියොතක් කියන කාරණා තුන තුල ඔබ මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. ඒ කාරණා තුන අඩුව නිසායි ඔබලා මේ ඉන්නේ කියලා කියනවනම් අපි මේ කාරණා තුන හිතන්න ඕනේ. මොකද සාසුන් වහන්සේ අපිට මේ කියන්නේ නේද? අපි ඊට වඩා දේවල් පස්සේ හොයන්න යන්න හොඳ නැහැ. මොකද මේ තුනයි බුදුරයන් වහන්සේ කියන්නේ. පළවෙනි කාරණේ සද්ධාව. තේරෙනවද? පළවෙනි කාරණේ සද්ධාව. ඒ සද්ධාවමයි මාත්‍යෝ මේ ධර්ම මාර්ගයේ අපිව ඉස්සරහට ගමන් කරන්නේ. මොකද අපි හැම වෙලාවෙම මේ මාර්ගය යනකොට මේ පළවෙනි තැනට දාන්නේ භාවනාව. නැත්තම් සමාධිය. නේද? තම බුදුරජාණන් වහන්සේම කියන්නේ. බුදුරජාණන් වහන්සේ තාම සමාධියක් මේ ප්‍රත්‍යක්ඥේ මේ ප්‍රඥාව ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේ තා කියන්නේ මේ කාරණා තුනට සද්ධාව, වීරය, හිරියොත. එතකොට මේ හිරියොතක් කියලා කියන්නේ මොකද්ද? ලැජ්ජාව, බය. මොකොට ලැජ්ජාව බය කියන්නේ? නැවත සතර පායට වැටෙන තියෙන ආ වූ ලැජ්ජාව, බය. එතකොට සතර පායට තියෙන ලැජ්ජාව බය කියන දේ මොකක් නිසාද අපි බලකෝගන්නේ? සීලය තුල. එහෙනම් හිරියොතක් කියන්නේ සීලයමයි නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මහත්වෝ මෙන්න මේ කාරණා තුනට මුල් තැන දෙන්න. සද්ධාව, ඒ සද්ධාව නිසාම අපි වීරිය සකස් කරගන්නවා. මොකටද අපි වීරිය සකස් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල ගමන් කරන්න. ධර්ම මාර්ගය තුල ගමන් කරන්න වීරිය සකස් කරගන්න. ඒකෝර ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට මුලින්ම කියන්නේ? සීලය නේද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණා තුනට තමයි මුල් තැන දෙන්නේ. අපි සීලයෙන් පරිපූර්ණ වෙච්ච තැනදී මාත්‍යෝ අන්න සමාධිය අපි තුල සකස් වෙනවා. හේතුඵල ධර්මය. සමාධි මාත්‍යයෙන් තමයි අපිට විදර්ශනා නුවණ සකස් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන මේ කාරණා තුනට මුල් තැන දුන්නා අපි මේ මාර්ගයට ආරෂ්ඨාංගික මාර්ගයටම අපි සම්පූර්ණයෙන්ම වැටිලා. නේද? එතකොට දැන් මේ කාරණා තුල සද්ධාව, වීරිය, එතනින් ගියාම හිරියොතප් කියන කාරණා තුනේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග පහක්ම ආවරණය වෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සීලයට අයිති සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවෝ. මේ පහක්ම මෙතන ආවරණය වෙනවා. එතකොට මේ පහ වැඩෙනවා කියන්නේ මොකක්ද? එයා තුළ සම්මා වායාමෝ වැඩෙනවා. එයා නැති කුසල් කරනවා. කරපු කුසල් වැඩි කරගන්නවා. නොකළා වූ අකුසල් කරන්නේ නැහැ. කළා වූ අකුසල් අඩු කරගන්නවා නේද? ඉතින් එතනින් ඊට පස්සේ සම්මා සතිය සකස් වෙනවා. සම්මා සතිය සංග්‍රහයතුල සම්මා සමාධිය සකස් වෙන්නේ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධාව, වීරිය, හිරියොතප් කියන කාරණා තුල මහත්යෝ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග හයක්ම වැඩෙනවා. ඒ හය තුලින් තමයි යාතුල සම්මා සතිය, සම්මා සමාධිය සකස් කරලා දෙන්නේ නේද? ඒ නිසා හැම වෙලාවම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව කියන කාරණේටයි මුල් තැන දෙන්න ඕනේ මාත්‍යෝ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව කියන කාරණේ අපි හිතන සද්ධාව නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සද්ධාව කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උතුම්ම ධනෙ කියන කාරණේ නේද? සක්විති රජකම ලැබුණත් වැඩක් නැහැ එයා තුල සද්ධාව නැත්තම් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් සද්ධාව තියෙන යාචක මහත්මයෙක් සක්විති රජට වඩා ශ්‍රේෂ්ඨයි කියන. මොකද ඒ සද්ධාව තියෙන මනුස්සයා නැවත සතර අපායකට යන්නේ නැහැ. නමුත් අර සතර මේ සක්විති රජ සතර අපායකට වැටෙනවා නේද? එයා තුල සද්ධාව නැත්තම්. එහෙනම් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය. එහෙනම් මාත්‍ය සද්ධාව කියන කාරණේ ලේසි පාසු වෙන්න බෑ. තේරෙනවද? ලේසි පාසු වෙන්න බෑ. ඒක බොහොම ශක්තිමත් තැනකට අපි ගෙනියන්නේ. තේරෙනවද? ශක්තිමත් තැනකට ගෙනියන්නේ ඔය ශක්තිමත් තැනට ගෙනියන්නේ නැතිකොට අපිට වීරය සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? අපිටුල වීරය සකස් වෙනවා අඩු නම් ඒ ගමන යන්න අපිට බාධක වෙනවා නම් වීරය මදි නම් ඒ කියන්නේ මාත්‍ය සද්ධාව සකස් කරගෙන නැහැ අපි. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ අපිට විශ්වාස නැහැ. තාම. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනකොට මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි. මේ සංස්කාරයෝ බියකරුයි. මේ සංස්කාරයෝ විෂකරුයි කියලා කියද්දී අපිට ඒක තාම විශ්වාස නැහැ.
බුදුරජාන් වහන්සේ කියද්දි මේ හිත ගිනිගත්තේ ගිනි නිවන්නේ අම්සේද මේකෙන් නිවිල යන්න කියලා මේ භවෙන් කියද්දි අපිට තාම මේක සකස් වෙන්නේ ඇයි ඒ ශ්‍රද්ධාව තාම සකස් වෙකට නැහැ මොකද ශ්‍රද්ධාවේ වර්ග දෙකක් තියෙනවා එකක් අමෝලිකා ශ්‍රද්ධාව අනිත් එක ආකාරවති ශ්‍රද්ධාව අමෝලිකා ශ්‍රද්ධාව කියන්නේ මේ ආමිෂයට බර වෙච්ච මෝහය මුසු ශ්‍රද්ධාව තේන්න ඒතොර ආකාරවති ශ්‍රද්ධාව කියන මාතේ බුදුරජාණන් වහන්සේ ඥානයන් ගුණයන් ධර්ම රත්නේ ඥානයන් ගුණයන් පිළිබඳ ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ එයා බුදුරජාණන් වහන්සේ කියන වචනකින් බාහිරට යන්නේ නැහැ. ශ්‍රද්ධාව සකස් කරගත් ආකාරෝපි ශ්‍රද්ධාව. අන්න එතනදි තමයි මාත්‍යෝ අපිට වීරිය සකස් වෙන්නේ. එතකන් වීරියක් එන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් ස්වාමීන් වහන්සේ මම කොච්චර උත්සාහ ගත්තත් මා වායිමත් හැරිලා යනවා මට තාම මදි ධර්මයේ කියලා. ඒ කියන්නේ වීරිය නැහැ. එහෙනම් වීරිය නැහැ කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තාම එයා පිළිඅරගෙන නැහැ. කිව්වේ පිළිඅරගෙන නැහැ. එයා වෙනම වූ මතයක් එයාට තියෙන. එයා හිතනවා නෑ රූපේ සැපයි. එයා හිතනවා නෑ විඳීම සැපයි. එයා හිතනවා නෑ કે මේ හඳුනා ගැනීම චේතනාව සැපයි. තේන්න. නමුත් එයා බුදුරජාණන් වහන්සේ නෑ මේක අනිත්‍යයි මෙතන සැපයක් නෑ කියද්දී අපි තාම මේක විශ්වාස කරලා අර එතනයි ප්‍රශ්න තියෙන්නේ. තේන්න. වෙන දැන් මුතන ගොඩාක් හාරා උසන්න දෙයක් නෑ. හරිම සරලයි තැන. තේන්න. ඒ නිසා මහත්යෝ වීරය අපි තුල සකස් වෙන්නේ නැත්නම් අපි සකස් කරගන්න ඕනේ සද්ධා. ශ්‍රද්ධාවටමයි මුල් තැන දෙන්නේ. කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ මොනසානම් වෙහසක් අපි වෙනුවෙන් ගත්තද කියන කාරණය අපි හිතන්න ඕනේ. නේද? හැම වෙලාවම මම බුදුරජාණන් වහන්සේගේ ගත්තේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයමයි. තේන්න. මම හැම වෙලාවම කැමතුනේ මහා කරුණා ගුණේ උණුසුම තුළට යන්න. තේන්න. ඒ මහා කරුණා ගුණය කියන ගුණය මහත්යෝ බුදුරජාණන් වහන්සේ කෙරේ අපි කෙරේ අපි තුන මහා ශ්‍රද්ධාවක් සකස් කරනවා නේද? අපි බලන්න අපි දැන් මේ මොහොතේ මේ තනසිල්ල ලබන්නේ බුදුරජාන් වහන්සේ නිසාමයි නේද? කෝටි ප්‍රකෝටි ගාණක් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් ඉන්නවා ඈ. ඒගොල්ලෝ කර්මයක් කර්මඵලයක් පිළිබඳ දන්නේ නැහැ. අම්මා තාත්තගේ ගුණයක් පිළිබඳ දන්නේ නැහැ. මැරිලා ඉපදෙනවා කියන කාරණේ දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් භක්ම ලෝකයක් තියෙනවා කියලා දන්නේ නැහැ නේද? කුසල් අකුසල් දන්නේ නැහැ. දාන එක සීල එක ආනිසංස දන්නේ නැහැ නේද? එවැනි කෝටි ප්‍රකෝටි ගාන මිනිස්සු අතර මාත්‍යෝ අපි මේ සැනසille ලබන්නේ කවුරු නිසාද? බුදුරයන් වහන්සේ නිසාමයි නේද? බුදුරයන් වහන්සේ නිසාමයි. ඒ නිසා එහෙනම් අපිට මේ සැනසille ලබලා දෙන්න මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ මොනසානම් වෙහසක් දුකක් සංසාරේ දකින්නේ නේ? අපි හැම වෙලාවෙම බුදුරයන් වහන්සේ ගැන හිතනකොට අපි හිතන්නේ සිද්ධාත් කුමාරයා ළඟට විතරයි. නේද? සිද්ධාත් කුමාරයාගෙන් එහාට අපි බුදුරයන් වහන්සේ ගැන හිතන්නේම නැහැ. නේද? නමුත් සිද්ධාත් කුමාරයා ළඟ ඉඳන් තියෙන බොහොම ටිකයි බුදුරයන් වහන්සේගේ කෙරේ ශ්‍රද්ධාව සකස් කරගන්න අවස්ථාව. නේද? නමුත් අපි බලන්න ඕනේ මාත්‍යෝ මේ සිද්ධාත් කුමාරයා කියන තැනට එන්න බුදුරජාණන් වහන්සේ මොනසානම් වෙහසක් මොනසානම් දුක්ඛන්දරාවක් වින්දද කියලා. නේද? අර දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ මාත්‍යෝ උන්වහන්සේට තිබ්බ දීපංගර බුදුරයන් වහන්සේගෙන් එක බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්න. එක බණපදයක් ඇහුණා උන්වහන්සේ ධර්මය අවබෝධ වෙනවා. නමුත් උන්වහන්සේ අතට ආපු ධර්මයේ නිවන අතහැරියේ නැහැ නේද? උන්වහන්සේ ආත්මార్థකාමී වුණේ නැහැ, පරාර්ථකාමී වුණා. කවුරු උදෙසාද? ඔබ උදෙසාමයි. තේරෙනවද? ඔබ හිතන්න ඕනේ එහෙම. මම උදෙසාමයි එදා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ඉදිරියේ තමන්ගේ අතට ආපු නිර්වාණ අවබෝධය අතහැරලා සසරට දැස්සේ කියන කාරණේ. යම් හේකින් එදා උන්වහන්සේ බෝධිසත්වය හැටියට නිවන් අවබෝධ කරගත්තනම් අසිතාපසේ හැටියට නේද? සුමේද තාපසේ හැටියට ඔබ නිවන් අවබෝධ කරගත්ත නම් පුතේ අපිට ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය නැහැ. එහෙනම් අපි ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. අද අබුද්ධෝත්පාද කාලයක් බුදුරයන් වහන්සේ නමක් නැහැ නේද? එහෙනම් බලන්න මේසා මහා කෝටි ප්‍රකෝටි ගානකට ඒ අසිරිය ධර්මයේ අසිරිය ලබා දෙන තමයි බුදුරයන් වහන්සේ එදා අතනදී ආත්මార్థකාමි බෝධිසත්ව ආත්මార్థකාමි නෝනේ නේද? ඈ ඒතර බලන්න එහෙනම් උන්වහන්සේ එදා ඒ පරාර්ථකාමි තීරණය මේ ගත්තේ අපි උදෙසාමයි. මහත්ය හිතන්න ඕනේ මම උදෙසාමයි කියන කාරණේ නේද? එතකොට එදා ඒ තීරණය අරගෙන මහත්යෝ මේ සංසාරයට බැහැලා උන්වහන්සේ දස පාරමී ධර්මයන් පුරාගෙන මොන සානන් දුක්ඛන්දරාවක්ද වින්දේ? මේ මිනිස්සෙකුට දෙවියෙකුට ධක්මේකුට කරන්න පුළුවන් දුකක් නෙමේ උන්වහන්සේ වින්දේ නේද? අපි වගේ දන් දෙන්න මේ වගේ මේ දානි ගිලම් පතනේ මේ පූජකලේ උන්වහන්සේ ඇත් ගලව ගලව පූජා කළා කැමැත්තෙන්. උන්වහන්සේ මහසාගරයේ ජලය පරාද වෙන්න ලේ ධාතුව පූජා කළා කැමැත්තෙන්.
උන්වහන්සේ මේ මහ පොළවේ පස්පරාද වෙන ශරීර මාංශ පූජා කළා කැමැත්තේ. මේ විසවක් හිටියා නම්, බිරිඳක් හිටියා නම්, රටක් රාජ්‍යයක් තිබුණා නම්, සක්විති රජ පදවියක් තිබුණා නම්, දුවෙක් පුතෙක් හිටියා නම් හැම දෙයක්ම දන් දුන්නා. තමාගේ කැමැත්ත උදෙසා කුමක්ද ලැබුණේ, තමාගේ පින උදෙසා කුමක්ද ලැබුණේ, සියල්ලම කවුරු උදෙසාද? ඔබ උදෙසාමයි. ඔබ එහෙම හිතන්න ඕනේ. ඔබ උදෙසාමයි. අනේ මම උදෙසාමයි බුදුරජාණන් වහන්සේ මේවා පැහැදී. මම උදෙසාමයි මේසා කැපවීමක් කළේ. මම උදෙසාමයි මේ සියලුම සැපයන් අතහැරියේ, පාරමී පිරුවේ කියලා. නේද? උදතර බලන්නේ කොයිසා කාලයක්ද මාත්‍ය අපි බුදුරජාන් වහන්සේ පාරමී පුරපු කාලේ කියනකොට සාරා සංක කල්ප ලක්ෂ කියලා කියන්නේ නේද? මොන කාලයක්ද? කල්පයක් කියන්නේ කොච්චරද? බුදුරජාන් වහන්සේ කියනවා කල්පයක් කියන්නේ මහත්යෝ යොදුනක් කුස, යොදුනක් පළල, යොදුනක් දිග පෙට්ටියක්. ඒ යොදුනක් කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ හැටක්ම හතක්. ඒ කියන්නේ හැටක්ම හතක් දිග පෙට්ටියක්, හැටක්ම හතක් කුසයි, හැටක්ම හතක් පළලයි. මේ පෙට්ටියට අබ පුරවලා අවුරුදු 100කට වතාවක් එක අබ ගැටයක් අයින් කරනවා. යම් දවසකදී මහත්ය මේ අබ ටික ඉවර වෙන්නේ කල්පයක් එදාටත් ගෙවිලා නැහැ කියන. තේරෙනවද? එහෙනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ කියන්නේ මහත්ය මොනසා කාලයක්ද? ඒකයි උන්වහන්සේ පූජා කළා වූ දන් දුන්නා වූ රුධිරේ මහසાગරයට වැඩි කියලා කියන්නේ. උන්වහන්සේ දන් දුන්නා වූ ශරීර මාංශ මහ පොළවේ පස් වලට වැඩි කියන්නේ ඒසා කාලයක්. අර අබයට මේක එක එක කල්පයක් කියන්නේ එච්චර. එහෙනම් සාරා සංක කල්ප ලක්ෂ කියන්නේ මාත්‍යෝ මොනසා කාලයක්ද? ඈ ඒසා කාලයක් ගත පාරමී ධර්මයන් පුරලා මාත්‍යෝ මේසා පරිත්‍යාගයක් කළේ මම උදෙසාමයි. මම හිතුවේ එහෙමයි. තේන්න මම හැම වෙලාවෙම හිතුවේ දැක්කේ එහෙමයි. ඒ නිසා මට හරි ශක්තියක් වුණා. අනේ බුදුරජාණන් වහන්සේ මා උදෙසාමයි මේ කරේ, මා උදෙසාමයි කියන කාරණේ ඒක උන්වහන්සේගේ මහා කරුණා ගුණයේ සෙවණට යන්න මට ලේසුම්. එතකොට ඒසා පාරමී පුරල බලන්න සිධවත් කුමාරයා හැටියට ඉපදිලා උන්වහන්සේ මොනසා අතිරියක්ද ලැබුවේ? ඈ සක්විති රජකම අත ඉස්සරහා තිබුණා. රම්මේ සුරම්මේ සුභ මාලිගාවල මහා ආශ්චර්යමය ජීවිතයක් ගත කළා. යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබුණා. ඈ ලබන්න තියෙන සියලුම යස ඉසුරු ලැබුණා නේද? රටේ රජුරුවන්ගේ පුතා වුණා. නමුත් මේ සියල්ල මහත්ය අපි උදේට එළියට දාන කෙළපිටක් වගේ එළියට දැම්මනේ. අපිට පුළුවන් ද අපේ ගේ දොර අතරින්, අපේ දරුවෙක්ව අතරින්, අපේ අම්මා තාත්තව අතරින් අපිට පුළුවන් ද? ඈ අපේ මාතපඩි එපා කියලා මේක කාට හරි එකපාර දෙන්න අපිට පුළුවන් ද? නැහැ. නමුත් බලන්න මොනසා අතහැරීමක්ද කලේ? මේසා අතහැරීමක් උන්වහන්සේ කලේ මාත්‍යෝ අපේ උදෙසාමයි, මම උදෙසාමයි කියන කාරණේ හිතන්න. මම උදෙසාමයි උන්වහන්සේ මේ කලේ, අපි කෙරේ දෙන කරුණාව උදෙසාමයි මේ කලේ කියන කාරණේ අපි හිතන්න ඕනේ. එතකොට එහෙම කරලා බලන්නේ 6 අවුරුද්දක් පුරාවට උන්වහන්සේ මේ ලෝකයේ කිසිම බ්‍රහ්මේකුට, දෙවියෙකුට, මිනිසෙකුට විඳින්න බැරි දුකක් විඳිනවා නේද? 6 අවුරුද්දක් පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මට ගුරුවරයෙක් හිටියේ නැහැ, පතක් පොතක් තිබුණේ නැහැ, මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මම විශ්වාස කළේ දුක තුලින් දුක ජය ගන්න පුළුවන් කියලා. ආනන්ද මන් දුක තුලින් දුක ජය ගන්න පුළුවන් කියලා හිතලා මම මේ ශරීරයට දුකමයි දුන්නේ. මන් සමහර දාට ආනන්ද එක කඩලැටියයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයයි වැළඳුවේ. මං ඊට වඩා දෙයක් දුන්නේ වැළඳුවේ නැහැ. මොකද මං විශ්වාස කළා ශරීරයට දුක් දීම තුළින් දුක ජය ගන්න පුළුවන් කියලා. සමහර දාට ආනන්ද මට නිරාහාරව මට ඇවිදින්න පණ නැහැ. මං බඩගාගෙන අර ගොපළු ළමයි යනකම් ඉඳලා හරක් ගාල් වලට ගිහිල්ලා මං හරකගේ තනපුඩු වලට බඩගාගෙන ගිහිල්ලා කිරි බිව්වා කියලා. සූත්‍රය කියන්නේ බුදුරජාණන් ඒ කිරි බොනකොට හරක් මට පහින් ගැහුවා. මං එතනම කලන්ති දාලා සුමාන දෙක වැටිලා හිටියේ කියනවා මට නැගිටින්න පණක් නැහැ කියනවා. ආයිමත් කලන්තය ඇරිලා සිහිය එනකොට මට පණක් නැහැ. මම බඩගාගෙන ගිහිල්ලා අර හරක් පැටවු දාලා තිබ්බ කහපාට අසූචි කෑවා කියනවා. ඒ අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නැහැ කියනවා. එහෙනම් බලන්නේ අසූචි හරකගේ අසූචි කද්දිත් දුගදක් අපුලක් දැනුන්නේ නැත්තේ පුතේ ඔබ උදෙසාමයි, මම උදෙසාමයි කියනවා. මේ සම්මා සම්බෝධිය බෝධි ඥානය ලැබලා දීලා ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි උන්වහන්සේ අර හරක් පැටියගේ කහපාට අසූචිකද්දි අපුලක් දුගද දැනුන්නේ නැත්තේ. බලන්න මොනසානම් මොනසා කරුණාව දුන්වහන්සේ අපිට ලේ තියලා තියෙන්නේ. ඈ මොනසා බලාපොරොත්තුවක් දුන්වහන්සේ අපි කෙරේ තියලා තියෙන්නේ. තේරෙනවද? මොනසා දෙයක්. උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමී ආනන්ද ඒ කාලේ මට උදරය කියලා දෙයක් පිටකොන්ද කියලා දෙයක් තිබුණේ නැහැ. මොකද උදරයයි පිටකොණ්ඩයි දෙකම එකට ඇලිලා තිබ්බේ. දෙකක් වෙන් වශයෙන් දකින්න තිබ්බේ නැහැ කියන. මේ දුෂ්කර ක්‍රියා කිරීම නිසා මං ඒ තරමටම ආනන්ද
කෘෂ වුණා, ඒ තරමටම පිරිහුණා කියනවා ශරීර ශක්තිය. එතකොට බලන්න ඉන් පස්සේ තමයි උන්වහන්සේ දකින්නේ අත්‍රිල මතානුයෝගයේ තුලින් මේක ජයගන්න බැහැ කියලා මධ්‍යම ප්‍රතිපදාවට යන්නේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාවට ගිහිල්ලා උන්වහන්සේ අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා උන්වහන්සේ මොකද කරන්නේ? අර ජයශ්‍රී මහා බෝධි මූලයේ ළඟ වාඩි වෙලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ලේ මස් ඇට සම්මහනාර වියලේවා මම සම්මා සම්බුද්ධත්වයේ අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. ජීවිතේ අතහරිනවා. තේරෙනවද? ඒක ජයශ්‍රී මහා බෝධි මූලයේදී මොකද උන්වහන්සේ කරන්නේ? ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්ම බලන්න. ජීවිතේ ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් අපිට මේ ලබන මේ ධර්මයේ සැනසීම වෙනුවෙන් එදා උන්වහන්සේ ජයශ්‍රී මහා බෝමදිරි ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දාලායි උන්වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නේ. නමුත් ජීවිතේ මරණයට කියන අර පාරමී ශක්තිය නිසා නැවත ජීවිතේට ගොඩ කළා. අවසානයේ ජීවිතයත් සම්මා සම්බෝධියත් කියන දෙකම උන්වහන්සේ සාක්ෂාත් කරගත්තා. නේද? එහෙනම් බලන්න ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් මේ මොහොතේ අපි ලබන මේ සැනසille වෙනුවෙන් දරුවෝ බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා. නේද? එහෙනම් ජීවිතේ මරණයට දාලා මරණය දැකදක මරණයට දාලා අපිට මතු කරලා දුන්න ධර්මයක් මේක. එහෙමයි සාස්ෘණ වහන්සේ පිළිවන් ශ්‍රද්ධාව අපි සකස් කරගන්නේ. තේරෙනවද? ඉන් පස්සේ බලන්න 45 වසරක් පුරාවට සම්මා සම්බෝධිය අවබෝධ කරගෙන උන්වහන්සේ මොකද කළේ? ඈ සල්ලිකාර මිනිස්සු විතරක් හොයන් ගියාද නෑ, දුගී දුප්පත් පැලේ අන්ත දුගිය දක්වා නේද සුනීතල සෝපාකලනේ ඔය අප්‍රමාණ දුකටපත් වෙච්චා වූ සත්වෙන් සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ හැම මොහොතෙම උත්සාහ කළේ අනේ තව කෙනෙකුට යහපතක් කියන කාරණේමයි නේද? එහෙම කරලා අවසානයේ පිරිනිවන් මංචකේ සැතපිලත් ඇස් දෙක පියාගන්න මොහොතකට ඉස්සෙල්ලා උන්වහන්සේ මොකද්ද කියන්නේ? මේ භවය ඇස් මේ හිස ගිනිගත් එක් යම්සේද මේ ගිනි නිවන්නේ ඒ ආකාරයෙන් මේ භව ගින්දර නිවා ගන්න කියන කාරණේයි කියන්නේ නේද? සියලු සංස්කාරයෝ අනිත්‍යයි, බියකරුයි, විෂකරුයි, ඒවට බැඳෙන්නේ පා කියන කාරණේයි කියන්නේ. උන්වහන්සේ කොතනකවත් කිව්වේ නැහැ තට්ටු දෙකේ ගයක් හදාගෙන කාර් එකක් අරන් හොඳින් ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා. උන්වහන්සේ කොතනකවත් තිබ්බේ නැහැ ආහවල් බ්‍රහ්ම ලෝකේ සැප තියෙනවා, ආහවල් දිව්‍ය ලෝකේ සැප තියෙනවා කියලා කිව්වේ නැහැ. එහෙම කිව්වා නම් අනේ මේ සත්වයා ඒවට බැඳෙනවායි කියන කරුණාව නිසාමයි උන්වහන්සේ කිව්වේ නැත්තේ. තේරෙනවද? මම මෙහෙම වචනයක් අවසානයේ ප්‍රකාශ කළොත් අනේ මේ මිනිස්සයා මේකට රැවටිලා දුකට වැටෙයි කියන කාරණේ නිසාමයි කිව්වේ නැත්තේ. ඒසා කරුණාව තිබ්බා අවසාන මොහොතේ තුන්වංශේ කියන්නේ හිස ගිනිගත් එකේ ගිනි නිවන්නේ යම්සේ ද ඒ ආකාරයෙන් මේ භවගින්දර නිවා ගන්න. මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඒතකොට සංස්කාරයන් කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල් සංස්කාරයන් දෙකම. කුසල අකුසල් සංස්කාරයන් විතරක් නෙමෙයි බැඳෙන්න එපා කියන්නේ. අකුසල් සංස්කාරයන් විතරක් නෙමෙයි විෂකරුයි බියකරුයි කියන්නේ. කුසල් සහ අකුසල් සංස්කාරයන් දෙකම බියකරුයි. තේරෙනවද? කුසල් අකුසල් සංස්කාරයෝ කොහොමද බියකරුයි? කුසල් සංස්කාරයෝ විපාක දීලා අපිව විනාශයට පත් කරනවා. සැප දීලා ඒ සැපය තුලින් අපිට පංච නීවරණ වැඩි කරලා අපිව විනාශය කරා හැදලා දානවා. ඒ නිසා කුසල් අකුසල් සංස්කාරයෝ දෙකම බියකරුයි, විෂකරුයි කියලා කිව්වේ ඒකයි. තේන්නාද? අපි කොතන හරි ගිහිල්ලා හිර වෙනවා බුද්ධෝත්පාද කාලවල කල්ප ගණන් අපි හිර වෙනවා. අපි දිව්‍ය තලයේ ගේටියක් කවදා හරි අහු වෙනවා ඒවට. ඒ නිසා බලන්න මොනසා කරුණාවකින්ද එනම් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඉති කිහිමනම් කියන්න තිබ්බනේ අකුසල් සංස්කාර බියකරුයි, කුසල් සංස්කාර බියකරු නැහැ කියලා නේද? උන්වහන්සේම කියන්නේ මේ සංස්කාරයෝ සියල්ල බියකරුයි. තේන්න මොකද නැත්තම් අපි කොතන හරි ඇලෙයි ඒවට විනාශ වෙයි කියන්නේ. එහෙනම් බලන්න මොනසා මහා කරුණාවක්ද? ඒ කරුණාව පුතේ අපේ අම්මා ළඟ තිබ්බද, තාත්තා ළඟ තිබ්බද, ඥාතියෙක් ළඟ තිබ්බද, සහෝදරයෙක් ළඟ තිබ්බද, රටේ නායකයා ළඟ තිබ්බද? නැහැ. අම්මා අපිට කරුණාවක් මෛත්‍රියක් දැක්කනම් ඒක වැඩිමනොත් අවුරුදු 50ක් වෙන්නේ නැති නේද? නමුත් පුතේ අර සාරා සංක කල්ප ලක්ෂ දානක් එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟින් අර සම්මා නිවන් අවබෝධය අතහැරිය මොහොතේ පටන් උන්වහන්සේලා අපි වෙනුවෙන්මයි උන්වහන්සේ මේ කරුණාව දැක්වේ කියන කාරණේ හිතන්න. ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැද්ද? ඈ එතනින් ගන්න ඕනේ මතුකල්. තේරුණාද? එතකොට මේ ශ්‍රද්ධාව සකස් කරලා ගණිද්දි දරුවෝ බුදුරජාණන් වහන්සේට දෙවෙනි එකයිමත් ලෝකේ අපිට නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් තොර සරණක් පිහිටක් අම්මෙක් අපෙක් තාත්තෙක් සහෝදරයෙක් නැහැ. අපි හිතනවා අපේ අම්මත් බුදුරජාණන් වහන්සේ, තාත්තත් බුදුරජාණන් වහන්සේ, දරුවත් ඥාතියත් බුදුරජාණන් වහන්සේ කියලා දැක්කේ තැන එයා බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය අතහරින්න පසුබට වෙන්නේ නැහැ. අන්න වීරය කියන තැන. අන්න දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව සකස් කරගත්තා. ඔන්න දැන් සකස් වෙන්නේ වීරය.
එයා ලෑස්ති මේසා අසිරිමත් වූ මේසා මහා කරුණාවකින් පූර්ණ වූ මා උදෙසාම මේසා කැපවීම කළ සාස්තුන් වහන්සේ උදෙසා ජීවිතය අතහරින්න. ඒ මාර්ගය තුල යන්න ජීවිත පරිත්‍යාගය. මොන මාර්ගයේද? ධර්ම මාර්ගයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ. අන්න සවීර්ය සකස් කරගන්න. එතකොට මේ ධර්ම මාර්ගය කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. මේ සද්ධාව මෙතනින් සකස් වෙනකොටම අපිටුල මොකද්ද සකස් වෙන්නේ? සම්මා දිට්ඨිය සම්මා සංකප්ප කියන කාරණා සකස් වෙලා නේද? සකස් වෙලා. එතකොට මේ වීර්ය ගන්න අපි කුමක් සඳහාද ඊට පස්සේ? සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මෙන්න මේ සීලයට අයිති අංග තුන වඩන්න. වීර්ය තුල අපි මේ කාරණා තුන තමයි වඩන්නේ. දෙන්න. එතකොට එහෙමනම් මෙතන සද්ධාව සකස් කරගත්ත සද්ධාව තුලින් අපි වීර්ය ඇති කරගන්නා ධර්ම මාර්ගයට බහින්න ධර්ම මාර්ගයට බහින තැනම අපිට හමු වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන සීලය. එහෙනම් අපි සීලයෙන් පරිපූර්ණ වෙනවා. තේන්න. ආරිකාන්ත සීලයක් ඇටියෙද මේ සීලය ආරක්ෂා කරනවා. රහතන් වහන්සේලා යම් විදියට මේ සීලය ආරක්ෂා කළේ ඒ විදියට සීලය ආරක්ෂා කරනවා කියලා ආ වීර්යය ගන්නවා. තේන්න. එයා සිල්පදයක් බිඳෙන්නේ නැහැ. එයා හිතනවා සිල්පදයක් බිඳොත් අනේ මේ මගේ තාත්තට මගේ අම්මට මේසා දුක් විඳ මේසා කරුණාවක් දැක්කෝ අම්මට තාත්තට මං කරන ගෞරවයක් කියලා. තේන්න. එයා ඒ වීර්ය තුල ඉන්නවා. එයා මොනම හේතුවක් නිසාවත් සීලය බිඳෙන්න දෙන්නේ නැහැ. සීලය තව තවත් අර්ථවත් කරගන්න. ඒ සීලය නිසා තණ්හා මාන්න දිට්ඨිය සකස් වෙන්න දෙන්නේ නැහැ. තේන්න. තණ්හා මාන්න දිට්ඨි සීලය නිසා සකස් වෙන්න දෙන්නේ නැහැ. සීලය හැම වෙලාවෙම එයා උපයෝගී කරගන්නේ සමාධිමත් හිතක් සකස් කර ගැනීම උදෙසා. තේන්න. කුකුස් වලින් තොර පංච නීවරණයින් තොර සමාධිමත් හිතක් සකස් කර ගැනීම සඳහා යා සීලය ප්‍රයෝජනෙට ගන්න. තේන්න. දැන් එහෙනම් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා දෙකෙන් දැන් කාරණා තුනම මෙතන තියෙනවා. ශ්‍රද්ධාව, වීරය, කිරියොතක්, සීලය. තේන්න. ඉන්ද ඔබ මෙතන පරිපූර්ණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉන්පස්සේ උන්වහන්සේ මොකුත් කියන්නේ නැහැ. මොකද ඔබ යනවා ඉතුරු අංග දෙකට. සම්මා සති සම්මා සමාධි. තේරුණාද? ඉතින් අනිවාර්යෙන් නෑනවා. ඒ කාණ්ඩ බුදුරජාණන් වහන්සේ කියන්නේ අර පරිපූර්ණ වෙද්දී ඔබ තුල සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ මේව සකස් වෙද්දි පුතේ සම්මා සතිය සම්මා සමාධි දෙම යන ඔබම හැරෙන්නේ නැහැ. ඔබ හැරෙන්නේ නැහැ. ඔබ ආකාරෝති ශ්‍රද්ධාව සකස් කරගෙන තියෙනවා. තේන්නා? ඔබ බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ශ්‍රද්ධාවට ඇවිල්ලා තියෙනවා. ඔබ හැරෙන්නේ නැහැ. ඔබ ඉස්සරහට යනවා. ඉතින් ඔතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නේ. ඒ නිසා අපි භාවනාව කියන කාරණයට නෙමෙයි මුලින්ම මුල් තැන දෙන්න ඕනේ. හැම වෙලාවම මෙන්න මේ කාරණා තුනට ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව තුළින්ම සකස් කරගන්නා වූ වීරය, ඒ වීරය තුළින් අපි සීලෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. එතන තමයි සමාධි ප්‍රඥා මාර්ගයේ අපිට සකස් වෙන්නේ. ඒවා හේතුඵල ධර්ම. ඒක ඒ තැනට තමයි මාත්‍ර වෙන්න ඕනේ. ඒතනට ආපුවම ආයෙම හැරෙන්නේ නැහැ. අපි තුල වීරයක් නැත්නම් අපි හැරෙනවා නම් පුතේ තාම බුදුරජාන් වහන්සේ කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව අපි සකස් කරගන්න නැහැ. ආකාරවත් ශ්‍රද්ධාව සකස් කරගන්න නැහැ. තේන්නාද? ඒ නිසාමයි අපි තුල වීරය හෝ මාර්ගය තුල ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රශ්නයක් නැත්නම් ඒ කියන්නේ තමන් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. තේන්නාද? මම දන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන්නේ තමන් ඒක හිතන්න තමන්ට මාර්ගය තුල ප්‍රශ්නයක් නැත්නම් ඒ කියන්නේ තමන් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. තමන්ට මාර්ගය තුල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ ශ්‍රද්ධාව තව වඩා ගන්නවා. තේන්න ඩෝර්තන් වීරේ මතු කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණේ දැනගත්ත ගමන් බුදුරජා ඒ තුලින් අපි ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ ශ්‍රද්ධාවට අයිම තමුතුෙන් හිතන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරේ අර වූ ශ්‍රද්ධාව සකස් වෙද්දී ඉබේම ධර්ම රත්නයේ කෙරේ සංඝ රත්නයේ කෙරේ ආගම ශ්‍රද්ධාව සකස් වෙලා අපි ඒකෙන් හිතන්න යන්න ඕනේ නැහැ. තේන්න ඒක ධර්මතාවයක්. ඊට පස්සේ එතනදිම තමයි මාත්‍ය වීරේ කියන කාරණේ අපිට සකස් කරලා ඉන්නේ. ඊට පස්සේ සීලෙන් තමයි අපි පරිපූර්ණ වෙන්නේ. ඊට පස්සේ තින් එතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිවාර්යම සම්මා සති සම්මා සමාධි සකස් වෙන්නේ කියලා. සම්මා සතිය හිතන්න ගන්න මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? නේද? බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට කියලා තියෙන්නේ? මොකද්ද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියපු එකම එක දේ තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණා. වෙන දෙයක් කියලා නැහැ. නේද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා තින්. දැන් එයා සීලෙන් පරිපූර්ණයි. තෙරුවන්ගේ ශ්‍රද්ධාවට විල ආකාරෝති ශ්‍රද්ධාව සකස් වෙලා ඒ නිසාම වීරය තියෙනවා ඒ නිසාම යා සීලෙන් පරිපූර්ණයි දැන් මේ සීලෙන් පරිපූර්ණ වූ සංහිඳුන හිතෙන් යා මොකද හිතන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියනා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි එතනදී අපි මුලින්ම මහත්ව රූප උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැක්කොත්
ප්‍රමාණවත්. යමෙක් රූපය අවබෝධ කරගනිද්දී එයා තුලින්ම හේතුඵල ධර්මයන් විසින් විඳීම චේතනාව හඳුනා ගැනීම ඔක්කොම අනිත්‍යභාවය අවබෝධ කරගන්නවා. පහම අවබෝධ ඉතින් අතන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවට එද්දී ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් වෙනව හේතුඵල ධර්ම. ඒ වගේ මෙතන රූප උපාදාන ස්කන්ධයේ රූපය කෙරෙහි අනිත්‍යභාවය අවබෝධ කරගන්න මොහොතේදී මෙයාට විඳීම අනිත්‍යයි කියලා දකින්නවා. හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකින්නවා. කුසල කුසල අනිත්‍යයි කියලා එයා දකින්නවා. මොකද අතෙන්ටයි අපි මුලින් බැඳෙන්නේ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ? සීලෙන් පරිපූර්ණ වුණාට පස්සේ අපිට කියන්නේ සතියෙන් සිහියෙන් යුතුව තේරනද මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ ඇසේ අනිත්‍යභාවය ඇසෙන් දකින්නා වූ සියලුම රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ කනේ අනිත්‍යභාවය කනට ඇහෙන්නා වූ සියලුම ශබ්දයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ නාසයේ දිවට ඒ වගේම මනසට දැනෙන සිතුවිලි වල අනිත්‍යභාවය සිතුවිලි සකස් වෙනා වූ රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න. දකිමින් ජීවත් වෙන්න. ඉතින් මේ දකිමින් ජීවත් වෙද්දි මේක අනිත්‍යයි 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 කියලා අපි අවබෝධයෙන් ජීවත් වෙද්දි මාත්‍ය අපි මේ ඇහැට ඇලෙන්නේ නැහැ. ඇහැට ඇලෙන්නේ නැති තැනදී ඇහෙන් දකින්න රූප වලටත් අපි ඇලෙන්නේ නැහැ. අපි අවබෝධ කරගන්නවා මේ සියල්ලම සතර මහා ධාතුව කියලා. රූපයක් කියන්නේ සතර මහා ධාතුව කියන කාරණේ නේද? ඇස කියන්නේ සතර මහා ධාතුවක් ඇසට දකින්නා වූ සියලුම රූපත් සතර මහා ධාතුව කියලා අපි දකිනවා. ඒකම සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියන කාරණේ අපි දකිනවා. ඉතින් ඒක වඩාගෙන වඩාගෙන යද්දි මාත්‍යෝ තමන් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය තමයි දකින්නේ නේද? ඒ නිසා දැන් අපි බුදුරජාණන් වහන්සේගේ අතීත වූ කාලයේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟටම අරන් ගියා නේද? එතකොට අපි මොකක්ද මේ දැක්කේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහිගේ අතීත පංච උපාදාන ස්කන්ධය. ඒ අතීත පංච උපාදාන ස්කන්ධය අපි දැක්කේ. තේරුණාද? ඒතර අපි අතීත පංච දැන් බුදුරජාණන් වහන්සේ කියන තුන් ආකාරයේ පංච උපාදාන ස්කන්ධය වඩන්නේ. අතීත පංච උපාදාන ස්කන්ධේ, වර්තමාන පංච උපාදාන ස්කන්ධේ, අනාගත පංච උපාදාන ස්කන්ධේ. එතනදී අපි පංච උපාදාන ස්කන්ධේ අපි වරද්දී අපි මේ අම්මගේ මේ අපි අපේ ජීවිතයේ වෙයි තරුණ කාලෙට ගිහිල්ලා අපි නතර කරලා ගන්නවා නේද? එහෙනම් අපි මව් කුසේ ඉන්න තැනට ගිහිල්ලා අපි නතර කරලා ගන්නවා. නමුත් ඊනුත් එහාට අපි යන්න ඕනේ. තේරෙනවද? පටිච්ච සමුප්පාද ධර්මයට ගලපලා අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර හේතුවෙන් අපි භවයේ සැරිසරුවා වූ කෝටි ප්‍රකෝටි වූ භවයන් කෙරෙහි අපි හිත යොමු කරනවා. නේද? දැන් අර බෝධිසත්වයන් වහන්සේගේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ ළඟට උන්වහන්සේ අපි අතීතය ගැන හිතුවේ මොකක්ද හිතුවේ? බුදුරජාණන් වහන්සේගේ අතීත පංච උපාදානස්කන්ධය. එච්චර ඈතට අපි ගියා. නේද? එතකොට මේ මුළු අතීත පංච උපාදානස්කන්ධයේ පුරාවටම අනිත්‍යයි කියලා කියන දේට අමතරව මොකක් හරි තියෙනවද? නැහැ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ දවසේ අම්සේ දර මඩවලේ දිගා වෙලා නිදාගත්තද ඒක අනිත්‍යයි. නේද? එදා යමක් හිතුවනම් එදා යම් චේතනාවක් සකස් කරගත්තනම් මං කවදා හරි දවසක සම්මා සම්බුදු වෙනවා කියලා ඒකත් අනිත්‍යයි. උන්වහන්සේ දැන් පිළිනිවන් පාලි ඉවරයි. නේද? දීපංකර බුදුරජාණන් වහන්සේ යම් දවසක නියත විවරණයක් දුන්නාද ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේට බුදු වෙනවා කියලා ඒකත් අනිත්‍යයි. දීපංකර බුදුරජාණන් වහන්සේත් පිළිනිවන් පාලා අපේ බුදුරජාණන් වහන්සේත් පිළිනිවන් පාලා. නේද? උන්වහන්සේ සංසාරය පුරාවට යම් පාරමී ධර්මයක් ඇදුවනම් ඒ සියල්ල අනිත්‍යයි. ඒවා නිසා සකස් වුණා වූ සංස්කාර කුසල් සංස්කාර තුළින් ලැබුවා වූ ශක්තිය අනිත්‍යයි. 45 අවුරුද්දක් සම්මා සම්බෝධියේ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පෑ. නේද? ඒ නිසා මේ අතීත පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යයි. ඈ? ඒ සියල්ල අනිත්‍යයි. එහෙනම් මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධේ අපි මේ කියනවා වූ ධර්මයේ පුතේ ඔබලා තව පැය භාගයක් ගියාට පස්සේ මේ සියල්ල අපි මේ හමු වීම ඉවරයි. නේද? අපි මේ තියෙන ඇඟීම් කතා බහ මේ සියල්ල මිටින් එතනින් ඉවරයි. එහෙනම් පුතේ අතීතයත් අනිත්‍ය වුණා නම් වර්තමානයත් අනිත්‍ය වෙනවා නම් අනාගතෙත් අනිත්‍යයි කියන කාරණේ හිතන්න දෙයක් නැහැ නේද? එහෙනම් මේසා බුදුරජාණන් වහන්සේගේ අරසා ගමනත් අනිත්‍ය නම් පුතේ බුදුරජාණන් වහන්සේ අරසා පිරු පාරමී ධර්මයෙන්ුත් අනිත්‍ය නම් ඒ පාරමීදම් පුරලා ලබා ගත්තා වූ සම්මා සම්බෝධියත් අනිත්‍ය නම් පුතේ තව මොකක්ද අනිත්‍යයි කියලා ගන්න. ඈ ඉතින් ඒ විදිහට වඩන්න ඕනේ. තේරෙනවද? ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් දැකලා එන්න වඩන්න. අවසරයි ස්වාමීන් වහන්ස. මේ රූපේ අනිත්‍ය අවබෝධ කරගන්න අපි රූපය මේ ත්‍රිලක්ෂණය තුළින් දකිනකොට අපි ත්‍රිලක්ෂණයට යොමු කරන්න මව පියා යොදා ගැනීම ඉස්සෙල්ලාම තමන් මාත්‍යෝ ඉස්සෙල්ලාම රූපය අනිත්‍ය භාවය දකිනකොට තමාගේ රූපය දකින්න තමාගේ රූපයේ අනිත්‍ය සංඥාව වඩලා ඊළඟට තමා වැඩියෙන්ම ප්‍රිය කරන්නා වූ රූපය
අනිස සංඥාවට ගන්නවා. ඒක තමයි සොයනතර මේ අපි ගොඩක් අමතර අතර බැඳිලා තියෙනවානේ. ඒ නිසා මම හිතුවේ හරිය වැඩියෙන්ම බැඳුන රූප තමයි ගන්න ඕනේ. තේරුණාද? බිරිඳනම් දරුවෝ නම් ඒ රූපය ගන්න ඕනේ. තේරුණාද? ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ළඟ දුර මේ 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 සියුම් ගොරෝසු ඒ හැම රූපයක්ම ගන්න කියලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම ගෙදර ඉන්න බල්ලට බැඳිලා නම් බල්ලා අනිත් සංඥා පඩන්න ගන්නවා. මොකද එතනත් සත්‍යයක් ඉන්නේ. අස කන ජීවනාසේ ශරීරේ මනසේ විනාම රූප ධර්මයන් දෙයක් එතනත් ක්‍රියාත්මක වෙයි. තේරෙනවා? ඒ නිසා සියලුම රූප අපි ඉස්සෙල්ලාම කැමැති රූප ගන්නවා, ඊළඟට අකමැති රූප ගන්නවා, ඊට පස්සේ එහෙම නැත්නම් ගෙදර හැටියට ගන්නවා, ඊළඟට ගම හැටියට ගන්නවා, ඊළඟට රට හැටියට ගන්නවා, ඊළඟට ලෝකයේ හැටියට ගන්නවා. තේරෙනවා? ඒ සියල්ලම අපි අනිත්‍ය සංඥාව දකින්නවා. තේරෙනවා? ඒක ඒක තමයි අපි බැඳින් නැතර කරන්නේ. දැන් අපිට යමකට ආසනම් මහත්යයට හිතනවා නම් මම දේශපාලකෙක් වෙන්න කැමතියි කියලා හිතක් තියෙනවනම් මහත්යා සියලුම අතීතයේ හිටිය දේශපාලකයන් අනිත්‍ය සංඥාවට ගන්නවා. තේන්නා? ප්‍රේමදාස මහත්යා මැරිච්ච හැටි සවලෙන් වරවා අර බෝම්බෙර පිපිරලා කෑලි එක්කව කරපු හැටි සිනමාව බණ්ඩාරනායක මැතිණිය අර රෝදපුටුවෙන් ගිය හැටි අදන මේ ඩීබී විජේසුංග මහත්යා රෝදපුටුවල ගිය හැටි නේද? ප්‍රේමදාස මහත්යලා ඉතල ජේ.ආර්. ජයවර්ධන මහත්යලා දුක් විඳලා ලෙඩ වෙලා මැරුණ හැටි දැකලා පුතේ ලෝකේ ඊළඟට ලෝකය ගැන හිතනවා. ජනාධිපති රේගන් මැරුණ හැටි, ඉන්දිරා ගාන්ධි මැරුණ හැටි, රජීව් ගාන්ධි මැරුණ හැටි, බුට්ටෝ මැරුණ හැටි මේ ලෝ සුත්තල හිතලා පුතේ යන්න තමන්ට අතහැරිලා යනවා. එතකොට දැන් තමන්ට ඒ උපාදානේ නැහැ. එතකොට ඒ උපාදානේ බිඳෙනකම් මහත්යෝ ඒ සියලුම රූප අපි අනිත්‍ය සංඥාවට ගන්නවා. මහත්යාල සල්ලිකාරයෙක් වෙන්න ආතන නම් අන්නර කෝටි ප්‍රකෝටියෝ ප්‍රතිපතියෝ මේ කමටහන්ට ගන්නවා. අරන් ඒ කෝටිපතිව ප්‍රකෝටිපතිව එතෙන්ට එන්න කොච්චර වෙහෙස ගත්තද? එතෙන්ට ඇවිල්ලා කොච්චර නම් නම්බුනාම කීර්ති ලැබුවද? ලබලා අවසාන්දි මැරිලා ගිහින් සතර අපායන් උටලා ඉන්නව දකින්න ඕනේ. ඒ දේපොළ වලට තණ්හා ගැටලා තිරිසන් සත් වෙලා ඉන්නව දකින්න ඕනේ. දේශපාලකගේ බය ආරක්ෂා කරගන්න කියලා තිරිසන් ලෝකවල දුක් විඳිනවා, പ്രേත ලෝකවල නිර්යාල වල දුක් විඳිනවා මනසින් දකින්න ඕනේ. දකමීම මහත්යෝ කැමැත්තෙන් මිදෙන්න ඕනේ. අම්මා තාත්තර කැමැත්ත තියෙනවා නම් අම්මා තාත්තා කියන්නේ කවුද කියලා අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා මුළු දඹදිව තියෙන කෝටු කෑලි ටික ඔක්කොම එකතු කරලා ඒ හැම කෝටුවක්ම මේ ඇඟිල්ලක් ප්‍රමාණයට කෑලි කඩලා මේ එක කෝටු කෑල්ල අයින් කළොත් මේ මගේ ජීවිතේ අම්මයි තාත්තයි, මේ මගේ ගිය ජීවිතේ අම්මයි තාත්තයි, මේ මගේ ගිය ජීවිතේ අම්මයි තාත්තයි කියලා කෝටු කෑලි ඉවර වෙනවා මිසක් අම්මා තාත්තා ඉවර වෙන්නේ නැහැ කියනවා. එහෙනම් ඒසා අම්මා තාත්තලා වූ මම මහත්යාගේ තාත්තා වෙලා දහස් වතාවක් ඉන්නේ නැති එක එක සත්වාත්මවල නේද? මගේ පුතා වෙලා මහත්යෙ ඉන්නේ නැති, මගේ සහෝදරයෙක් වෙලා ඉන්නේ නැති, ඒකයි මේ ආපු ගමන. ඒවා දැකලා මහත්යෙ එතකොට අපි තුල වැඩෙන්නේ මොකද්ද? අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයමයි. තේරෙනවද? ඉතින් ඒ ආකාරයෙන් කැමැති කැමැති කරන්නා වූ රූප වැඩි වැඩියෙන් කමතහනට අරගෙන අපි ඒකේ අනිත්‍ය සංඥා වඩන්න ඕනේ. ඊට පස්සේ ඉතින් බුදුරයන් වහන්සේ ඒකයි කියන්නේ. ශ්‍රද්ධාව සකස් කරගත්තා. ශ්‍රද්ධාව නිසාම මාර්ගය තුලට යන වීර්ය සකස් වෙනවා. ඒ වීර්ය නිසාම එයා මුලින්ම කරන්නේ සීලයෙන් පරිපූර්ණ වෙනවා. පරිපූර්ණ ඉල සම්මා සතිය. සම්මා සතිය කියන්නේ සිහියෙන් බලනවා. දැන් අම්මා පිළිබඳ සිහියෙන් බලන්නේ. වෙනද බැලුවම දිහා නෙමෙයි. අනේ මගේ අම්මා, අම්මා මැරෙන්න එපා, අම්මා ලෙඩ වෙන්න එපා කියන කාරණේ තුල ඉඳලා නෙමෙයි. එයා දැන් බලනවා අම්මා මැරෙනවා, අම්මා ලෙඩ වෙනවා. තේරෙනවද? අම්මා වයසට යනවා, අම්මා වයෝවෘද වෙනවා. අම්මා මැරලා ගිහිල්ලා කොහේ හරි ඉපදේ. ආයිමත් ඒ අම්මා තව කාට හරි දරුවෙක් වෙයි. අන්න එයා ඒක විනිවිද දකිනවා. දැන් ඒක දකින්න නම් තමයි සීලෙන් පරිපූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතෙන්ට එනකන් ඒ සම්මා වායාමෝ කියන තැනට එනකන් තමන් ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගංග 6ක් පසුබල්ල ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය 7 වෙනි අංගයේදී තමයි තමන් සම්මා සතිය සකස් කරගන්නේ. දැන් තමන් සිහියෙන් බලනවා හැම දෙයක් දිහා. කොයි දෙයදී සිහියෙන් බලනවා? බුදුරජාණන් වහන්සේදී, ධර්මයේදී, සංඝයාදී එතනින් ගියාම හැම රූපයක් දිහාම තමන් සිහියෙන් බලනවා. බල්ලේ වේ අනිත් සංඥා වඩ. එතන ස්වාමීන් වහන්සේ දැන් අපි කල්පනා කරලා බලනකොට කවදා හරි මවගේ පියාගේ ඒ වෙන්නීම සිද්ධ වෙනවා. ඔව්. කවදා හරි දිනේ දැන් ඒ ගැන හිතනකොට ඒ බැඳීම නිසාම අපි හිතට ඒ කියන්නේ ඒ ගැන මතක් කරත් දුකක් පහළ වෙනවා. සුළු හෝ දුකක් පහළ වෙනවා. එතකොට යම් මොහොතක ධාතු විදිහට මව පියා දකින්නවා නම් ආයතන විදිහට දකින්නවා නම් අර පටිසම්පාදයක් විදිහට හේතුඵලයක් නිසා මව පියා හටගත්ත කියන කාරණේ ඒ කාරණේ බලන මොහොතක් ඒ බලන මොහොත තුල ඒ සිත ක්‍රියාත්මක වෙන මොහොත තුල අර දුක කියන එක පේන්නේ. ඒ කියන්නේ මව පියා වෙනවීම පිළිබඳව දුක පේන්නේ. ආයතන ධාතු ටිකක් බිඳිලා යෑම එහෙමයි කියන කාරණේ තමයි අනිත්‍ය සංඥා විදර්ශනාව. ඔව් ඒක තමයි පේන්නේ. එතකොට ඒ ස්වરૂපය දකිනකොට ඒ බිඳිලා යන ස්වභාවය දකිනකොට මේ ඒක තමයි ලෝක යථාර්ථය කියලා තේරෙනවා, මේ හැඟිනවා. එතකොට මේ අර කල්ැතුව හට අරගෙන තිබ්බ දුක කියන එක
ඒ ඒ සිත ඇති වෙන මොහොතේ දුක කියන එක නැති වෙලා යනවා. ඔව් තෘෂ්ණාව නැති වෙනවා. ඔව් ඒක තෘෂ්ණාව අඩු වෙනවා. අඩු වෙනවා. තෘෂ්ණාව අඩු වෙන තැනදී දුක අඩු වෙනවා. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ තේරෙන්නේ මේ මේක තව තව එන්නෙන් මනසට දියුණු කරලා ආයතන ධාතු විදිහට දකින්න පුරුදු වුණා නම් මනස පුරුදු කරා නම් අර දුක කියන එක සම්පූර්ණයෙන්ම අතුගාලා දාන්න පුළුවන් ඒක කියලා. එහෙමයි. එහෙමයි. ඒවා නිට්ටයභාවයෙන් ගැනීම නිසා මේ ප්‍රශ්න ඇහැ නිට්ටයභාවයෙන් ගැනීම නිසා මේ ප්‍රශ්න මතුවලා තියෙනවා. එහෙන් දකින්න රූප නිට්ටයභාවයෙන් ගැනීම නිසා මේක මතුවලා තියෙනවා. නමුත් මේ ඇහැ කියන්නේ මරණ දෙයක්, ලෙඩ වෙන දෙයක්, මේක සතර මහා ධාතුෙන් හැදුන දෙයක් කියලා එයා දන්නවා නම් එයා කවදාකවත් මේක නිට්ටයභාවයෙන් ගන්නෙ නැහැ. එයා දන්නවා මේ විධීම කියන දේ සකස් වෙන පස්සේ නිසා කියලා. තේරෙනවද? පස්සේ කියන්නේ මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුනේ එකතුව. බුදුරජාණන් වහන්සේ කියන තුන පස්සේයි කියලා. තුනක එකතුව පස්සේ. ඒතකොට පස්සේ කියන්නේ මොකද්ද? මේ ඇත් අධ්‍යාත්මික රූපේ රූපේ පෙනෙන රූපේ බාහිර රූපේ මේ දෙක අතර ඇතිවෙන ආ වූ විඥානය. මේ තුනේ එකතුව තමයි පස්සේ. ඒතකොට පස්සේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා විඳීම සකස් වෙන්නේ. විඳීම කියන්නේ මොකද්ද? ඇලීම ගැටීම උපේක්ෂාව. මේ තුන සකස් වෙන්නේ කුමක් නිසාද? පස්සේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා. දැන් රහතන් වහන්සේ කෙනෙක් ඇහෙන රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. මනසට සිතුවිලි දැනෙනවා. තේරෙනවද? ඒතකොට ඇසෙනවා, දැනෙනවා, පෙනෙනවා කියලා කියන්නේ පස්සේ කියන කාරණය. තේරෙනවද? ඒතකොට රහතන් වහන්සේ තුල පස්සේ ඇති වෙනවා. තේරෙනවද? අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානය තුන එකතු වෙනවා පස්සේ. ඒ පස්සේ ළඟදිම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. තේරෙනවද? එයා ඒ දකින්නේ ඊට පෙර එයා රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන සිටින නිසා. එයා තුළ සතියේ 100 තියෙනවා. ඒ පස්සේ සිදුවෙන මොහොතේ මෙයා තුළ ඉබේම සකස් වෙනවා අනිත්‍යයි කියන සිතුවිල්ල. ඒතකොට අනිත්‍යයි කියන සිතුවිල්ල සකස් වුණා නම් පස්සේ අනිත්‍ය නම් විදීමක් හටගන්නේ නැහැ. විදීමක් හටගන්නේ නැත්නම් හඳුනා ගැනීමක්, චේතනාවක්, විඥානයක් සකස් වෙන්නේ නැහැ. පස්සේ ළඟින්ම අනිත්‍ය වෙලා යනවා. ඉන් මෙහා අපි හැම කෙනෙක්ම පස්සේ නිත්‍යභාවයෙන් ගන්නවා. නිත්‍යභාවයෙන් ගැනීම නිසා එළින් ගැටීම් උපේක්ෂාවන් හටගන්නවා. ඒ නිසා මේ භවයට යනවා අපි. තේරෙනවද? ඒ නිසා භවයට යනවා. රහතන් වහන්සේ පස්සේ ළඟින් අනිත්‍ය දකිනවා. එයා ඒ අවබෝධය තුන ඉඳගෙන එකපාරට සතිය සියතුලින් මේ අනිත්‍යයි කියලා දකිනවා. ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට යන්නේ නැහැ. ඒ නිසා ඇතුළ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒ නිසා මාත්‍ය හැම වෙලාවම මේ කියපු ආකාරයෙන් කැමැතිම රූපවල අනිත්‍ය සංඥාව දකින්න ඊට වඩා හැම වෙලාවම පටිච්ච සමුප්පන්නව හැම රූපයක්ම දකින්න දක්ෂ වෙන්න. එන අම්මා තාත්තා බින්ද ඒ කරන හේතුඵල ධර්මයන් තුළින් අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර සංස්කාර නිසා සකස් වුණා වූ විඥාන ඒ ආකාරයෙන් පටිච්ච සමුප්පාදේ පන්නේ දැක්කාම Tamanta මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවායි කියන කාරණේ දැනෙන්නේ නැහැ මේ සත්ව පුද්ගල මේ ඔය ආත්මීය භාවයෙන් තමයි අපිට මේ අපි මේ පංච උපාදානස් කරේ බැඳලා තියෙන්නේ තේරෙනවද ඒ නිසා පටිච්ච සමුප්පන්න මාත්‍ය දන්නවද දැන් කත් කිව්වනේ ගැන පටිච්ච සමුප්පන්න එක දකින්න හේතුඵල ධර්මයන් නම් මම මේක ඉස්සෙල්ලේ බණ මෙයාට කියලා ඇති. ආ හේතුඵල ධර්මයන් කියන පරිසම්පාදේ ඒක කැල්ල අහන්නේ එතකොට ඒක වෙනකට ඇති. දැන් වෙලාව කීයද දරුවෝ 10යි. ආ දැන් අපි දාන් ටික ගන්න වෙලාව. මේ සොන්නත් මේ ඡන්ද චිත්ත විහිද විමර්ශනා කියන්නේ එහෙමයි. ඒක සතරෙන් පාස්. ඒක බුදුන් වහන්සේ 33 බෝධිපාක්ෂික ධර්ම වලට දාලා කියනවා. බෝධියට පක්ෂ වෙන්නා වූ ධර්ම. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන්නේ කුසල් සඳහා තියෙනා වූ කැමැත්ත. දැන් මම මේ කිව්වේ කැමැත්තක් ඇති කරගන්න කියලා. කොහොමද ප්‍රඥාව යුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙන්න? ඡන්දයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. ඒක ඡන්දය කියලා කියන්නේ අන්නේ කැමැත්ත. එයා කැමැත්තක් ඇති කරගන්නවා මම ප්‍රඥාව යුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙනවායි කියන කැමැත්තක් ඇති කරගන්නවා. ඒ වගේ කැමැත්ත ඇති කරගත්තා වගේ ඊළඟට වීර්යය එතන පිළි බුදුරණාංශයේ සත්‍විස් පොදිපාක්ෂික ධර්මයන්ට වැඩිපුරම කියන වචන තමයි වීර්ය. මොකද වීර්යයෙන් තොරව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඒ කැමැත්ත ඇති කරගත්ත පස්සේ ආ වීර්ය ගන්නවා. එහෙමයි. ඒතකොට කැමැත්ත ඇති කරගන්නේ කුමක් නිසා? සද්ධාව නිසාමයි. නේද? ඒ සද්ධාව නිසා ය ඇති කරගන්නේ කැමැත්ත. ඒ නිසා මෙයා වීර්ය සකස් කරගන්නවා. ඊළඟට චිත්තය කියන අදිෂ්ඨානය. අධිෂ්ඨානය කියන්නේ බුදුරජාණන් වහන්සේ අර බොහොමයට වාඩි වෙලා ජයශ්‍රී මහා බෝධි මඩ මාර්ගලා චිත්තයක් ඇති කරගන්නේ බලාපොරොත්තුවක් නෙමෙයි බලාපොරොත්තු කියන දේවල් වෙනස් වෙනවා තේරෙනවද අභියෝග එනකොට බලාපොරොත්තු වෙනස් වෙනවා තේරෙනවද ඒ බලාපොරොත්තු වෙනස් වෙනකොට අපි තව බලාපොරොත්තුවක් ඇති කරගන්නවා චිත්තය කියන්නේ වෙනස් වෙන දෙයක් නෙමෙයි චිත්තය කියන්නේ අධිෂ්ඨානයක ස්ථිරයි යා චිත්තයක් ඇති කරගන්නවා මොනවා වුණත් අම්මා හිටියත් කමන්නේ තාත්තා හිටියත් කමන්නේ බිරිඳ දරුවා හිටියත් මට ප්‍රශ්නයක් නැහැ
ඒවැයි චුතුකම් ඉටු කරමි මම මේ ගමන යනවා කියන අදිෂ්ඨානය ඇති කරලා. ඒතකොට චිත්තය ඇති කරගත්තාම එයා වෙනස් වෙන්නේ නැහැ. බිරිඳ ඇඬුවා කියලා එයා වෙනස් වෙන්නේ නැහැ. අම්මා ඇඬුවා කියලා එයා වෙනස් වෙන්නේ නැහැ. දරුවෝ ලෙඩ වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. එයා චිත්තයක් ඇති කරගෙන තියෙන්නේ මේ අදිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ ඇති කරගත්තා වගේ අදිෂ්ඨානය මම ලේපත් ඇට සම්මාර වියලේවා මම නැගිටින්නේ නැහැ කියන එක. අනේ වගේ චිත්තය කියන්නේ මම පොතේ අදිෂ්ඨානය. ඊළඟට විමර්ශා. විමර්ශා කියන්නේ විනිවිද දකින්න. දැන් යා මේ ගමනේ යන්න දැන් ඔක්කොම ලෑස්ති වුණා. දැන් යා චිත්තයක් මේ ඡන්දයක් කැමැත්තක් ඇති කරගත්තා. ඒ උදෙසාම වීරිය සකස් වෙනවා. ඒ සකස් වෙන වීරිය ඔස්සේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මං හැරෙන්නේ නැහැ කියන. දැන් එහෙම ඇති කරගත්ත පස්සේ යාට තියෙන මොකක්ද හැම දෙයක්ම විනිවිද දකින්න යන්නේ. යා ඇහැ විනිවිද දකින්නවා. එහෙන් දකින්න රූප විනිවිද දකින්නවා. යා කන විනිවිද දකින්නවා. අපි බාහිරව දකින්න වගේ නෙමෙයි. මේ මගේ කන මේක ලස්සනයි මේක මෙහෙමයි මේ ඇහැ මෙහෙමයි කියලා. එයා බාහිරින් දකින්නේ අය හැම දෙයක්ම විනිවිද දකින්න මොකක්ද මේ කියලා. එයා මනස සිතුවිලි විනිවිද දකින්න. එයා මේ හැම දෙයක්ම Tamanta අරමුණු වෙන්නා වූ හැම දෙයක්ම එයා විනිවිද රූපයක් විනිවිද දකින්න. කාන්තා රූපයක් දැක්කොත් එයා බාහිරින් දකින්නේ මේක ලස්සනයි මේක කැතයි මේක උසයි මේක මහතයි. එහෙම කරලා එයා ඒක මගේ කරගන්න යන්නේ. එහෙම නැත්නම් ඒකට ගැටෙන්නේ නැහැ. ඒක නැත්නම් ඒකට ඇලෙන්නේ නැහැ. එයාක විනිවිද දැක්කාම එයා දකින්නේ සතර මහා ධාතුමයි. අසුභයමයි. ඉතින් එනිසා සතර ඍද්ධිපාද උදේ බුදුරජාණන් වහන්සේ ඔය බෝධියට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37 එකකට දාලා තියෙනවා. සන්නංග දැන් ඇසෙන් අපි රූප දකිනකොට ඉතින් ඇසේ දකින රූපේ සන්නංග මේ ඇහැ කියන දෙයට මම කියන ප්‍රබල වෙන්නේ මනෝ විඥානය කියන කාරණේ සන්නංග. ඇහෙන් වේගතරෝ ඒක තමයි හිතේ වේගය කියන්නේ. හිත කියන්නේ ඒ තරම් ප්‍රවේගකාරී. ඔබ තාම හිතනවා මේ ඇහෙන් රූප දකින්නවා කියලා නෙමෙයි දැකලා නෙමෙයි දැන් උතන පංච උපාදාන ස්කන්ධ සිය ගාන සකස් වෙලා තේන්න ඒක දකින්න බෑ ඔබට ඔහෙන් දැකලා ඒක ප්‍රඥාවෙන්මයි ඔබ දකින්න ඕනේ කවදා හරි ඒක තමයි රූපයේ වේගය කියන්නේ ඒසා වේගයෙන් ඇහත් රූපයක් අනිත්‍ය වෙනවා ඒ අනිත්‍ය වෙන රූපයේ වේගයෙන්ම පංච උපාදාන ස්කන්ධයත් ඇති වෙවි නැතිනම් ඔබ තාම හිතන්නේ මේ ඇහෙන් දැක්කා කියලා ඔබ එහෙන් දැක්කා කියලා දකින්න මනෝවිඤ්ඤාණය සකස් කොච්චර වෙලාද මේ එයාද සිය දාන සකස් වෙලා ඔබ දන්නේ නැහැ ඒ තරම් වේගෙන් සකස් වෙනවා හිත මෙතන ඉලක්කම් 30ක් තියෙනවා නම් කැලෙන්ඩරේ ඔබට මේ දැක්කේ මොහොතේ ඉලක්කම් 30ම ඔබට පේනවා නේද ඒ කියන්නේ පොතේ ඉලක්කම් 30ක් පේන කියන්නේ ඔබ කීප 1000 චිත්‍ර සකස් වෙලා තියෙනවා 1 2 3 4 ඔක්කොම වෙන් වශයෙන් ඔබ දැකලානේ තියෙන්නේ ඒ හිතේ ප්‍රවේගකාරී බව ඒකයි කියන්නේ වේගය කියලා ඒ වේගයට ඔබට හිතන්න බෑ තාම දකින්නවා තාම හිතුවේ නෑ එහෙම කියලා හිතන්න බෑ ඔබ එහෙම හිතනවා කියන පුතේ පංච උපාදානස කොච්චර සකස් වෙලා 10000 ගන්න සකස් වෙලා ඒ අතර දුර ඒක ඉතින් අපි ප්‍රඥාවෙන් තමයි දකින්න ඕනේ ඒ ප්‍රඥාවෙන් දකින්න කෙනා ආයිමතේකට බැඳෙන්නේ නෑ යා දකින්න මේක වේගයක් විතරයි කියලා මෙතන වෙන දෙයක් නෑ කියලා නමුත් ඒ වේගවත් භාවය නිසා අපිට ඒක අහුවෙන්නේ නැහැ ඒ නිසා අපි හිතනවා මේ දැක්කා දැක්කලා දැන් හිතනවා ඒ හිත එතකොට දැන් අපිට මහා ගොඩක් ගිහිල්ලා ඉවර ගිහිල්ලා අතීතෙට ගිහිල්ලා එහෙම එක දකින්න බෑ ඒක ප්‍රඥාවෙන්මයි දැන් ඒකනේ ඉතින් අපිට තාම මේක අවබෝධ වෙන්නේ නැහැ ඔහොම දකිනවා හැමෝම දකිනවනේ ඔය දැක්ම නෙමෙයි ඔය දැක්ම තුල අපි අවිද්‍යාවට යන්නේ එතන අපි සානාවද ගොඩක් මගහැරලා ඈත තියෙන දයක් නෑ මාතහැරලා නෙමෙයි මගහැරිලා අපිට මගේ හැරිලා වර්තමානයේ තුල ඉන්නේ. නමුත් අපි හිතනවා මේ තාම වර්තමානයේ කියලා. නෑ ගොඩක් වර්තමානයේ අතීතෙට ගිහිල්ලා. අපි හිතනවා තාම වර්තමානයේ කියලා. ඒක මේ වර්තමානයේ හිතද්දී මේ වර්තමානයේ කියනකොට අතීතෙට ගිහිල්ලා. ඒ හිතේ වේගය. රූපේ වේගය. දැන් චක්කුඤ්ඤා විඥානය, මනෝ විඥානය දෙකක්. චක්ක විඥානේ ඇසසුරෙන් සකස් වෙන්නේ. ඇසසුරෙන් ඇසත් බාහිර රූපයක් විඥානේ තුනකට තුලින් තමයි චක්ක විඥානේ සකස් වෙන්නේ. ඇසේ මානසිකාරය කියලා කියන්නේ මොකක්ද? ඇසේ මානසිකාරය කියලා කියන්නේ පුතේ. ඉතින් ඒ චක්ක විඥානේ නිසා සකස් විඥාන හටගන්නේ නැහැ. නෑ නෑ ඇසේ මානසිකාරය කියලා එහෙම ඒක මනෝ විඥානේ කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දැක්ක ෂණයෙන්ම මනස ක්‍රියාත්මක වෙනවා. ඒ මනස ක්‍රියාත්මක වෙන්නේ හැමරිලා. ආයතන එකයි විපදිලා තියෙන්නේ. සනසතිය රූපයක් දකින්න අර ඇසේ වණස්කන හිතේ වණස්කන තියෙනවා විඥානය චක්ක විඥානය ඒක ඇසත් බාහිර රූපයක් විඥානය තුන එක ශනේ එකතු වෙන්න ඕනේ ඒක අපිට මෙහෙම වෙලාවක් දෙන්න බෑ ධර්ම ඒ දෙයම වෙනකොට ගොඩක් සකස් වෙලා ඉවරයි තේරෙනවද
ඉතින් ඇස ඇසෙන් රූපයක් දැක්කායි කියන්නේ චක්කු විඥානයේ සකස් වුණා දකින මොහොතේම අපි රූපේ ගැන හිතනවා. තේන්න දැක්කායි කියලා අපි දකින්නේ මනකින් හිතලා. ඒක ඉතින් අපිට කියන්න තියෙන්න වෙලා. ඇහෙන් රූප දැක්ක සමහර රූප වල පේන්න සමහර අරමුණක් ගිහිනවා. එතන මනසිකාරය වැද්දේ කියන්නේ මනසිකාරය වෙලා ඇහෙන් රූපේ පේන්නලා තියෙනවනේ. ඔබට ඇහෙන් රූපේ පේන්නලා තියෙනවනේ. එතමද ඔබේ මනසෙන් යමක් හිතනවා. ඒ හිතුවත් උතේ මොහොතෙන් ඇහක් ඉපදිලා අපිට තේරෙන්නේ නැහැ. ඒක සරලයි. ඒ කියන්නේ එක මොහොතක මේ ආයතන හයෙන් එකයි ඉපදිලා තියෙන කියලා බුදුරජාණන් වහන්සේ කියන එක අවස්ථාවක. ඔව් එක 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 ආයතනයක් ඉපදිලා තියෙන. ඒ ඉපදුනා වූ ඇහැ තුළ විඥාන ධාතු දැකගෙන ඉන්නවා. ඒක ඒ තරම් ක්ෂණයෙන් සිද්ධ වෙනවා. ඒකයි වේගය කියලා කියන්නේ. මේ වේගය ඉතින් කවදා හරි රහතන් වහන්සේ කෙනෙක් උතමයි දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියන. එයා ඒක දකින නිසා යා නැවත රූපෙට අහුවෙන්නේ. නැත්නම් එයා දකින රූපය කියන්නේ මෙහෙම දෙයක් කියන එක. ඒක ඒතරම් වේගවත් ප්‍රවේගකාරී ලෝකයේ තියෙන ප්‍රවේගකාරී වේගය තමයි චතරමා ධාතු අනිත්‍ය භාවයට පත් වෙන වේගය. ඊතර වේගය. දැන් මෙච්චර මෙහෙම තිබ්බා මේ හැම කියලා මෙතෙන්ද තිබ්බනම් මේක රුණු වතුර පොඩ්ඩක් දාන සැරිම මේක දිය බුබුලක් බවට ඒක ඒතරම් වේගය. ඒ කියන්නේ හැම දිය බුබුලක් වුණා.